මම පොලට ගියාම ජනවාරි මාසේ දෙවනිදා මිරිස් ගහන ඇව්වාම මාව දොට්ට දැම්මා. රට දිනවන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. වීසා ගන්න අවම දෙනක් වුණා මේ ඇමතිවරු ඇමතිවරු 80ක් විතර වීසා ගන්න දෙනවලු දැන් මේ දැන් දෙකට වෙනවා. කවුද කියන්නේ? කවුද කියන්නේ? මුජිබර් රහමාන් වීසා අරන් ඇති. හරි. මුජිබර් රහමාන් වීසා අරන් ඇති. පැනලා යන වීසා ගන්න කාටවත් ඕනේ නැහැ. මොකද මේක අපි දිනනවා. අපි සැලසුම් කරන්නේ 22න් එහාට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කරගෙන ආ වැඩ කොටස ඉස්සරහට ගිහිල්ලා ජනතාවට දෙන්න පුළුවන් අයවැයෙන් දෙන්න පුළුවන් උපරිම සහනය දීලා ජාත්‍යන්තර අරමුදල ඇතුළු ඒ අයවත් තරහ කරගන්නේ නැතුව රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න වැඩ පිළිලේ අපි ඉන්නේ. පොහොට්ටුවෙන් ගිය අය කාගාවට ගිය අයද? එහෙම නැහැ. රයිල් මහත්තයාගින් ආයට කොහෙවත් යන්න ඕනෙත් නැහැ. අනිත්‍යය යන්න ඕනෙත් නැහැ. තමුන්නාන්සලා ඔක්කොටම කරන්න බැරි වෙච්ච දේ අපි කරලා තියෙනවා. මිනිස්සු රටින් ගියේ කවද්ද? ආ කියන්න බලන්න. මිනිස්සු රටින් ගියේ 2022 මැයි 9 පස්සේ තමයි වැඩිම පොලිං හැදුණ රට යන. ඇයි? රටේ අවිනිශ්චිතභාවය, ආර්ථික වැටීම, ගෑස් නැහැ, තෙල් නැහැ, පොලිං දවස් 5යි, ලයිට් නැහැ, බෙහෙත් නැහැ. අවිනිශ්චිතයි. දැන් අදේ තත්ත්වයේ කලමනාකරණය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට 150,000 කොහොමත් විදේශ රැකියාවලට ගියා. හැබැයි 22 ඒ ප්‍රමාණය වැඩි වුණා. ඒ නිසා මම පැහැදිලිව කියනවා අපේ කාටවත් එහෙම අවශ්‍ය නැහැ. අනිත් අපෙන් අනිත් පැතිවලට ගියාත් එහෙම කරන්න ඕනේ නැහැ. මොකද ඒ සියලු දෙනාම තම ජීවත් වෙන්න පුළුවන් පරිසරයකට අපි රට හදලා තිනවා. දැන් කියන්නකෝ. දැන් පොහොට්ටුවේ දැන් පොහොට්ටුවත් ඉල්ලනවනේ. ආ ඉල්ලන අය කොයිද හිටියේ මාස 3ක් තිස්සේ? හැංගිලා නෙවෙයිද හිටියේ? අපි හැංගිලා හිටියේ නෑ. ඇයි ඔබතුමාම දන්නවනේ. මම පොලට ගියාම ජනවාරි මාසේ 2 මිරිස් ගහන ඇව්වාම මාව දොට්ට දැම්මා. මාව දොට්ට දැම්මා. මොකටද යන්නේ? අපි වෘත්තියක් කරපු මිනිස්සු. අපිට රස්සාවක් තිබුණා. මම මුලින්ම බැංකුවේ හිටියේ. මං ගේ හැදුවේ බැංකුවේ ලෝන් එකෙන් ඒවා ගෙවලා ඉවරයි දැන්. මං කවදාවත් නිල නිවාසයක ඉඳලා නැහැ. ඔය කීනාගෙන් අහන්න. මට ඇරියස් නැහැ වෝටර් බෝඩ් එකට විදුලි බල මණ්ඩලයට. අහන්න ඕන කෙනෙක්ගෙන්. බාර් ලයිසන් නරන්නේ. තුවක්කු වරන්නේ. මොනවත් නැහැ. ඒවා ගත්ත අයගෙන් ඒක අහන්න. මම කියන්නේ මම සහ මම දන්න පිරිස් ගැන. නිකම් බොරු මවලා බොරු බිල්ලු මවන්න එපා. ඔය හැමෝම ඉන්න තැන මම දන්නවා. මම යාපනයේ ගියා, වන්නි ගියා, පොළොන්නරුව ගියා, තිරිකුණාමලේ ගියා, මඩකලපුව ගියා, අම්පාර ගියා, මොන්රාගල. දවස් දෙකට මම දිස්ත්‍රික්ක 7ක් ආවරණය කළා තිනවා. මම පැහැදිලිව කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තුමා ඉදිරියෙන් ඉන්නවයි කියලා මේ සෑම ප්‍රදේශයක. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.